अफकर्स एमर टेक पे तो बहुत सादरी पिलगा තොයා අපේ channel එක subscribe කරේ නැත්නම් රතු පාට button එක ඔබලා subscribe කරන්න. සියලු දෙනා සාදරයෙන් පිළිගන්න අෆ්කර්ස් මර්ටෙක් වෙතර. අද අපි බලන්න යන්නේ කොහොමද iPhone වලට social media වේ තියෙන videos කොහොමද download කරන්නේ කියලා. iPhone userලාට ගොඩක්ම දන්නවා videos ඔක්කොම iPhone වලට download කරන්න බැහැ නිසා. ඒ කියන්නේ ෆයිල් මැනේජර් නැති නිසා. ඔන්න ඒකට අපි අද විසඳුමක් ගෙනාවා. පළවෙනි දෙන description එකේ මම link එකක් දාලා තුනේ. ඒක open කරලා මගේ site එකට යන්න. නැත්නම් screen එක බලලා ඔයා type කරන්න. සයිට් එකට ගියාට පස්සේ පළවෙනි තියෙනවා download කියන link එක. ඒක click කරන්න. ඒක ක්ලික් කරාම ඔයාට iTunes එක ඕපන් වෙයි. iTunes ඕපන් වුණාට පස්සේ පින්නන app එක download කරන්න. ඒ app එක ඇවිල්ලා iTunes වලින් ඉක්මනට ban කරයි. ඒක දිසෙල්ලා ඔයා download කරන්න. download කරාට පස්සේ ඔයාට life long ඒ app එක use කරන්න පුළුවන්. ඔන්න ඒ app එක මම already download කරලම තියෙන්නේ. දැන් තියෙන්නේ Facebook එකට ගිහලා මොන හරි video එකක් අරන් download කරන්න තියෙන්නේ. හරි එහෙනම් ඒ වෙලෙට යමු. ඔයාගෙන Facebook එකට log වෙන්න. ඊට පස්සේ Facebook එකේ තියෙන මොන හරි video එකක් click කරලා පල්ලේ share කියලා button එකක් තියෙනවා. ඒක press කරන්න. ඊට පස්සේ ඔයාට ඒක copy කරන්න පුළුවන්. ඒක ඇවිල්ලා ඔයාගේ device එකට copy කරගන්න. අපි ඔල්රෙඩි ඩවුන්ලෝඩ් කරපු ඇප් එක ඕපන් කරන්න. ඕපන් කරාට පස්සේ අපි Facebook එකට ගිහිල්ලා කොපි කරපු link එක එතනට paste කරන්න. paste කරලා එතන තියෙන button එක click කරන්න. click කරාට පස්සේ ඔයාලට option දෙකක් දෙයි. එකක් ඇවිල්ලා HD format එකකින් තව එකක් normal format එකකින්. ඔයාලට video එක මොන format එකක ඕනද ඒක click කරන්න. a few moments later video එක download කරලා ඉවරයි. දැන් පල්ලේ තියෙන ඔප්ෂන් එකේ දෙවෙනි මෙනු එක ක්ලික් කරාට පස්සේ ඔය ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ එක බලන්න පුළුවන්. ඒක ඇවිල්ලා ඔයාගේ කැමරා රෝල් එකට සේව් කරන්න වැඩේ තැඹිලි බාට බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඒක ක්ලික් කරන්න. දැන් බෑක් ගිහිල්ලා ඔයාගේ කැමරා රෝ එක චෙක් කරන්න. කැමරා රෝ එකේ වීඩියෝ සෙක්ෂන් එකේ ඔයා ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ එක බලන්න පුළුවන්. හරි දැන් කොහොමද YouTube එකේ වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරන්න කියලා බලමු. YouTube එකට ගියාට පස්සේ ඔයා කැමති වීඩියෝ එක තෝරන්න. තෝරාගත්තු වීඩියෝ එකට ක්ලික් කරාට පස්සේ ඔයාට එතනට share button එකක් තියෙනවා. ඒ option එක ක්ලික් කරාට පස්සේ එතන තියෙනවා ඔයාට copy to link කියලා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයා device එකට ඒ link එක copy වෙනවා. හරි දැන් YouTube එකේ කොපි කරපත්තු link එක ඇවිල්ලා අපි බාගත්තු app එකට ගිහිල්ලා ආයෙත් paste කරන්න. paste කරලා එතනට okay දෙන්න. දැන් අහනවා මොන format එකෙන්ද download කරන්න කියලා. මම එල්ලා මේ සැරේ normal format එකේ දෙන්නම්. හරි දැන් video එක download කරලා ඉවරයි. ආයෙත් menu bar එකට ගිහිල්ලා එතන ඔයා download කරපු video එක click කරන්න. click කරාට පස්සේ එතන temporary bar button එක click කරන්න. ඊට පස්සේ ඒක ඇවිල්ලා ආයෙත් ඔයාගේ camera roll එකට save වෙයි. දැන් ගිහලා ඒක check කරන්න. හරි. දැන් බලමු කොහොමද Instagram එකේ video එක download කරන්න කියලා. හරි. Instagram app එක open කරන්න. open කරාට පස්සේ එතන ඔයා කැමති video එක තෝරන්න. ඒ video උඩ බලන්න කළු පාට tick එකක් තියෙනවා. ඒක click කරන්න. ඒක click කරාට පස්සේ එතන copy to URL කියලා දෙනවා. ඒක click කරන්න. ඒක click කරාට පස්සේ ආයෙත් ඒ app එකට ගිහිල්ලා ඒ link එක paste කරන්න. link එක paste කරලා ආයෙත් okay button එක දෙන්න. ඒක download වෙයි. දැන් ඒ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා ඉවරයි.
ஆயத் ஆற ஆப்ஷன் எடுக்கல, டெம்ப்ளேட் பாட்டு மட்டும் கிளிக் பண்ணுறோம், அது கேமரா வச்சு சேவ் பண்ணுறாங்க. லெங்க் கீழ கேமரா வச்சு பண்ணணும், ஏ வீடியோ வச்சு தீ ஹாரி மெத்தே இதில் அப்படியே வீடியோவே வராது. அப்படியே வீடியோக்கு கண்டிப்பாக லைக் கரங்க, இப்படின்னு ஆள் நோட்டக் பலன் ஷேர் கரங்க. மீதாக்கி அழு வீடியோ வாட கூட போனால் அப்படியே சேனல் சப்ஸ்கிரைப் பண்ணலாம் தியாங்க. எத்தனை பெல் பட்டன் கிளிக் கராமல் அப்படியே அழு வீடியோ கட்டாமல் வாட்ட ஏகேவில் நோட்டிஃபிகேஷன் வை. மீதாக்கி அழு வீடியோ கூட போனால் அப்படி திக்கவும் இல்லை, அப்படி மீதாக்கி கூட வீடியோஸ் காணுவோம். இதுவாக அங்கே அப்படி ரிவ்யூஸ் மீ வீடியோக்கு எடிட் கதை இருக்கும்னா அப்படி கீழே வீடியோக்கு மனஹாரி அடுப்பாடு வச்சுன்னா கமெண்ட் காரணம். இது அதிகமாக முன்னாடி பிரச்சனை எடுத்துக்கணும்னா ஏக்கா கமெண்ட் காரணம்னா அப்போ எப்படி எட்டு மணி பிடித்துறால் பாதிடுவோம். ஏன்னா தவறு அழுத்து வீடியோக்குன்னு நம்புவோம்.